ජීවිතයේ මූලික පදනම වෙන්නට ඕනි. ඒකට හේතුව තමයි සර්ව සම්පූර්ණ මිනිසු කියලා જાතියක් ලෝකේ කොහෙවත් නැහැ. මම නිතර කියන්නේ සර්ව සම්පූර්ණ මිනිස්සු ඉන්නේ ඉරිදාපත්තරවල මංගල දැන්වීම් වල විතරයි. පියවි ලෝකේ ජීවත් වන අපි හැම කෙනෙක් තුළම දුබලතාවක් තියෙනවා. හැබැයි අපි තුළ හරි ප්‍රබලතාවක් තියෙනවා. මිනිස්යා මේ හොඳ නරක දෙකේ සංකලනය. අපි ජීවත් වෙනකොට අපේ තියෙන දුබලතා අපි තේරුම් අරගෙන ඒව අවම කරගන්නට ඕනේ නැති කරගන්නට ඕනේ. ඒ වගේම අපේ ප්‍රබලතාත් අපි තේරුම් අරගෙන ඒව දීප්තිමත් කරගන්නට ඕනේ රැකගන්නට ඕනේ. එතකොට අපේ දේවල් ඒ අපේ දුබලතා නැති කරගන්නවා කියන්නේ සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ වෙනවා කියන එක නෙමෙයි. සමාජයක ජීවත් වෙනකොට විවිධ දුබලතා අපි ඇතුලේ මතුවෙනවා. ඒකයි මේක නිරන්තර ක්‍රියාවක්. ප්‍රබලතාත් එහෙමයි. එතකොට මේ කාරණාව ගැන අවධානය යොමු කරනකොට මිනිස්සුන්ට ජීවත් වෙන්න කලාවෙන්, සාහිත්‍යයෙන්, ආගමෙන් නොයෙකුත් දේවල් වලින් ජීවිතය ගැන කියලා දෙනවා. අද අපි දන්නවා අද අපි ජීවත් වෙන සමාජයේ මිනිස්සු හරියට මේවා පරිහරණය කරන බවක්. ආගමට ලැබි බවක් අපිට පේනවා. හුඟක් පින්කම් පවත්වනවා. මාධ්‍යවල මේ වගේ වැඩසටහන් වලට සහභාගී වෙනවා. හැබැයි ඒවෙන් ජීවිතයට එකතු කරගත්ත දේ මොකක්ද කියන එක තමයි තියෙන ගැටලුව. යම්කිසි පුද්ගලයෙක් ඉස්සෙල්ලාම තමන්ව විග්‍රහ කරගන්නට සමත් වෙන්නට ඕන. තමන් හරි කියන තැන හිටියොත් තමයි කෙනෙකුට අනිකාට සංවේදී වෙන්නට කෙනෙක්ව තේරුම් ගැනීමට බැරි වෙන්නේ. දැන් මට ඔක විග්‍රහ කරන්නට පුළුවන් මගේ දෙමව්පියන්ගේ. ඉතින් මම ගමක හැදුණු කෙනෙක්, පිටිසර ගමක. අපේ දෙමව්පිය එහෙම අධ්‍යාපනයක් ලැබුපු අය නෙමෙයි, ගැමියෝ. ඉතින් අපේ අම්මයි තාත්තයි දෙන්න ජීවත් වෙලා තියෙන ආකාරය කල්පනා කරනකොට මට හිතෙනවා ඔවුන් එකිනෙකා කෙරේ හරි ගෞරවයකින් ජීවත් වෙලා තියෙනවා කියලා. හරි අමාරුවේ ගෞරවය කියන එක අපිට පැහැදිලි කරන්න නේද? අපි එක එක විදිහට කියනවා. කෙනෙකුට වඳිනකොට ඒක ගෞරවය, ඉසනමනකොට ගෞරවය. මම කල්පනා කරන්නේ මේ ගෞරවය කියන එක පුද්ගලයෙකුගේ මනසේ තියෙන්නට ඕන දෙයක්. එතකොට ස්වාමි පුරුෂයෙකුගේ හිතේ තමන්ගේ භාර්යාව ගැන ගෞරවයක් තියෙන්නට ඕන. භාර්යාවගේ හිතේ ස්වාමි පුරුෂයා ගැන ගෞරවයක් තියෙන්නට ඕනේ. හැබැයි මේක හරියට නිකන් තරාදියේ දෙපැත්ත සමබර වෙනවා වගේ වෙන්නට ඕන කියලායි මම කල්පනා කරන්නේ. ඒ නිසා තමයි අර කෙනෙක් අනිකාට සංවේදී වීම කියන එක අවශ්‍ය වන්නේ. දැන් මම මේක පොඩි නිදර්ශනයකින් පැහැදිලි කරන්නට කැමතියි. මගේ බාප්පා කෙනෙක් හිටියා බදුල්ලේ, පදිංචි වෙලා හිටියේ. අපේ බාප්පා මාසිකට වතාවක් කොළඹ එනවා රාජකාරි වැඩකට. එන ගමන් කෝච්චියෙන් මගදී බහැලා අපේ ගමට ඇවිල්ලා අපේ තාත්තත් එක්ක ඉඳලා පහුවදාට එහෙම බස් එකක් අරගෙන කොළඹ ගිහිල්ලා රාජකාරි කරගෙන බදුළු යනවා. ඉතින් බාප්පගේ රාජකාරි ගමනේදී පොඩි මාර්ගයක් හදාගෙන තිනවා සහෝදරයාගේ දුක සැප බලලා යන්න. ඉතින් බාප්පා එනකොට හැමදාම රෑ වෙලා. ඒ කාලේ දුරකථන පහසුකම් ඇත්තේ නෑ. ලියුමක් එන්නත් දවස් 4ක් විතර යනවා. බාප්පගේ ගමනේ දෙන්නේ හදිස්සි. හැබැයි අනිවාර්යයෙන්ම මාසෙකට වතාවක් එනවා. ඉතින් බාප්පා ආවම අපේ අම්මට සිද්ධ වෙනවා ආපහු දවසක් මුල ඉඳලා පටන් ගන්න. ඒ වෙනකොට ඉතින් අම්මා කාලා බීලා බලම්පිකම් හොදලා නිදි. බාප්පා ආවම අපේ අම්මා වතුරු මුට්ටියක් උණු කරනවා බාප්පට ඇඟ හොදන්න. කුස්සියට ගිහිල්ලා උයන්ඩ පටන් ගන්න. බාප්පා ඇඟපත හොදගෙන කුස්සියට ඇවිල්ලා අපේ අම්මට කියනවා, අක්කා වැඩි දේවල් හදන්න එපා. ඔය හතරක් පහක් හදලා ගත්තාම ඇති කියලා කියනවා. දැන් අද මේක ගෙදරක කිව්වොත් මක් වෙයිද කියන එක තමයි. එතකොට අපේ අම්මා මොනවද කියන්නේ? නෑ මල්ලියේ වෙලාවේ හැටියට යන්තම් දෙකක් රත් කරනවා. ඉතින් බාප්පා ආපු හැමදාම අපි ඔක අහනවා. අම්මා කියනවා යන්තම් දෙකක් රත් කරනවා කියලා, බාප්පා කියනවා හතරක් පහක් හදලා ගත්තාම ඇති කියලා. කෑම කන වෙලාවේ ගිහින් බලපුවාම පොඩි මගුල් මේසයක් වගේ එකක් පිළියෙල වෙලා. රෑ කියලා නෑ 10ක් 12ක් ಜಾති හදලා තියෙනවා. අපේ තාත්තත් ආයසරයක් බාප්පෙක් වාඩි වෙලා බෑට නොකෑ වගේම වේලක් කනවා. කාලා දෙන්නෙක් ස්තූපිය වාඩි වෙනවා. අපේ අම්මා කියනවා ඒ කතාව ඉවර වෙන්නේ පාන්දරට. දෙපාරක් විතර තේ හරි කෝපි හරිත් හදලා දෙනවලු. අද මට මේවා ඉතා හොඳට තේරෙනවා.
අපේ තාත්තා අර බාප්ප එක්ක වාඩි වෙලා ආපහු කන්නේ බඩගින්නකටවත් කෑදරකමකටවත් නෙමෙයි. එතන තිබුණේ සහෝදරයා ගැන ගෞරවය. මේ තාත්තගේ පවුලේ ඉගෙන කියාගත්ත සහෝදරයා තාත්තාව බලන්න එන එකට තාත්තා හරි කැමතියි. ඉතින් එයාට දක්වන ඒ පිළිගැනීම, අවධානය, ගෞරවය ඒක බලපානවා ඒ පුද්ගලයාගේ පැමිණීමටත්. ඒක මේක දෙපැත්තටම පවතින්නට ඕන කියන එක. ඔන්චිල්ලා වගේ. අනිත් එක තමයි කෑම කාලා ඉවරනාට පස්සේ තාත්තා හෙමින් සිරිය කුස්සියට ගිහිල්ලා අම්මට රහසින් වගේ කියනවා. මල්ලි බොහොම සන්තෝෂයෙන් පිරියට හොඳට බඩ පිරෙන්න කෑම ටික කෑවා. ඉතින් අපේ අම්මගේ මූණ හඳ පායලා වගේ එතකොට. ඇගෙීමක් ලැබෙනවා. හරිද? එතකොට දැන් මේ ගැමියෙක්නේ මේ ඒ කෘතඥතාව පළ කළේ මගේ සහෝදරයාට ඈ ඒ වෙහෙස නොබලා සංග්‍රහ කිරීම ගැන මගේ ඒ ඈ ගෞරවය හරි ස්තුතිය හරි මොකක් හරි දැන් බලන්නේ ගැමි මිනිස්සු තුළ තිබිච්ච දෙයක් නේ එතකොට. එතකොට දැන් අද සමාජයේ අපි දකිනවා දැන් සමහර වෙලාවට කාන්තාව මහන්සි වෙලා එහෙම අවේලාවේ ආපු කෙනෙකුට වේලක් පිළියෙල කරලා දෙනවා. ඊට පස්සේ එයා ඇහුවොත් ස්වාමි පුරුෂයාගෙන් මල්ලි කෑවද කිව්වොත් දෙන්නේ නුරුස්නා උත්තරයක්. ඇයි දැක්කේ නැද්ද? කෑවනේ. දැක්කේ නැද්ද? ඔය වගේ දෙයක්. දැන් එතකොට අර තැනැත්තියගේ හිත සීරෙනවා. අර වෙහෙස හරි පීඩනයක් බවට පත් වෙනවා. මට හිතෙන්නේ අපේ අම්මාට ඒ වෙහෙසක් නැතුව ගියේ අර තාත්තා ඒක අගේ කිරීම. ඒක තමයි අර අවධානය කියන එක. අම්මටත් ඒක සන්තෝෂෙන් කරන්නට පුළුවන්කමක් එතන තිබුණා. මේක තමයි ඉතාමත්ම වැදගත් දේ. මහාචාර්යතුමනි මදක් සමාවෙන්න දැන් ඔබ දෙපළ අතර යම් විරසකයක් පවතිනවා නම් කල්පනා කරලා බලන්න මෙන්න මෙහෙම අවස්ථාව මගහැරීම දීර්ඝකාලීනව මගහැරීමද ඒකට හේතුව. එහෙම නැත්නම් ඔබට මේ කියනකම් මෙහෙම අවස්ථා අපිට තිබුණා නේද? මගේ විරුද්ධ පාර්ශවය අගයන් නැති වෙච්ච අවස්ථාවක් මට මගහැරුණා නේද? එහෙම අවස්ථා ගණනාවක් පසු කරගෙන නේද ආවේ කියලා හිතනවා නම් එහෙමනම් මේ කතාවේ මුල් පියවර සාර්ථකයි. ඔව්. මහාචාර්යතුමනි අපි කෙනෙකුට තව කෙනෙක් වෙනුවෙන් තියෙන අවධානය, ඒ වගේම කැපකිරීම තියෙන්න ඕනි කියන එක ගැන කතා කරාම පවුල් සංස්ථාව ගොඩනගා ගන්න ඉදිරියට අරගෙන යන්න. කෙනෙක්ට තව කෙනෙක් වෙනුවෙන් තියෙන අවධානය අපි ඇති කරගන්නේ කොහොමද? මෙන්න මෙතනයි මම හිතන්නේ අපි ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්න තැන. මට දැන් මේක හරිම ස්වාභාවික දෙයක් මේ කෙනෙකුට කෙනෙක් කෙරෙහි අවධානය ඇතිවෙන එක. දැන් අපි විවාහක යුවළකගෙන් ඇහුවොත් අද ඔබ විවාහ වුණේ කොහොමද? මංගල යෝජනාවකින්ද ප්‍රේම සම්බන්ධතාවකින්ද කියලා ඇහුවොත් මට 80ක් 80ටත් වැඩි හුඟ දෙනෙක් කියලා තියෙන්නේ ප්‍රේම සම්බන්ධතාවකින් තමයි විවාහය සිද්ධ වුණේ කියලා. ඒවට ප්‍රේම සම්බන්ධතාව ඇති වුණේ කොහොමද? කිසියම් කාරණාවක් නිසා ඇතිවෙච්ච අවධානයක් එතන තියෙනවා. ඒ අවධානය බාහිර වශයෙන් වෙන්නට පුළුවන්. හැබැයි අභ්‍යන්තර වශයෙනුත් ඒ අවධානය ඇති වෙන්නට අවශ්‍යයි. අද අපිට පේනවා මේ සමාජයේ හරි ඉක්මනින් සම්බන්ධතා ඇති වෙනවා, ඉක්මනින් සම්බන්ධතා බිඳ වැටෙනවා. දැන් මට මෙතෙන්දි මතක් වෙනවා අපි විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ අපේ මිත්‍රයෙක් හිටියා. ඉතින් ඒ මිත්‍රයාට පෙම්වතියක් හිටියේ නැහැ. ඉතින් ළමයි විනෝද ගමනක් ගියාම හරි මල ගෙදර ගියාම හරි හරියට ඒ අපේ මිත්‍රයාට සලකනවා. ඉතින් කවුරුත් නැහැනේ යාට සලකන්න. හරියට යා ගැන බලනවා. දැන් මේ පුද්ගලයාට විශ්වවිද්‍යාලයේ අවසාන අවුරුද්දේදී පෙම්වතියක් මුණ ගැහුවා. කාවද මුණ ගැහුණේ ඒ කණ්ඩායමේම එක්කෙනෙක්. හරිද? මේ අලුතෙන් ආපු කණ්ඩායමක එක්කෙනෙක් නෙමෙයි, මේ කණ්ඩායමේම එක්කෙනෙක් තමයි මුණ ගැහුණේ. ඉතින් සියලු දෙනාම රහසින් කතා වෙන්නේ මේ මිනිහා මේ අන්තිම මොහොතේනේ මේ ඕක එක්ක මුලදි කරගන්න ඕනේ ආදී වශයෙන්. දැන් කාටවත් දුකයි. දැන් විශ්වවිද්‍යාලෙන් දැන් නොබෝදා පිට වෙලා යන්න තියෙන්නේ. දැන් මේගොල්ලන්ට ඒ ජීවිතේ අහිමි වගේ දෙයක්. හැබැයි දැන් මේ පුද්ගලයා දැන් මේ පෙම්වතා වුණාට පස්සේ මහා පුදුමාකාර වෙනස් චරිතයක් බවට පත් වුණා. ඔහු කියනවා යාළුවොත් එක්ක, මචං එක්තරා දෘෂ්ටි කෝණයකින් බලනකොට මේ විශ්වවිද්‍යාලේ ඉන්න ලස්සනම කෙල්ල තමයි මගේ කෙල්ල. එහෙමයි කියන්නේ. ඉතින් යාළුවෝ රහසින් අහන ඔන්න ඔය දෘෂ්ටි කෝණ හොයලගනින්කො අපටත් බලන්න. ඒ කියන්නේ එහෙම ලස්සනක් අනිත් අයට පෙන්නු නැහැ කියන එකනේ නේද? ඉතින් කොහොම හරි දැන් කාලය ගත වෙලා බොහෝ කාලයක් ගත වෙලා දැන් ඒගොල්ලෝ විවාහ වුණා. දැන් අවුරුදු ගානකට පස්සේ මං හිතන්නේ දශක දෙකකට විතර පස්සේ
එක්තරා විවාහ මංගල උත්සවයකට මම සහභාගී වුණා අපේ මිත්‍රයෙකුගේ දරුවෙක් විවාහ වන විවාහ මංගල උත්සවයට. ඒ උත්සවයට අර යුවළ ඇවිල්ලා හිටියා. මම ඇත්තටම මේ අතිශයෝක්තියකින් නෙමෙයි කියන්නේ අර ඒ කාලේ ඉතාමත්ම අර ගිනි කිරිල්ලියෝ වගේ සුර කුමාරයෝ වගේ හිටපු අයව මම දැක්කේ නිකන් හතර අතර හැප්පිච්ච ලොරි වගේ. නිකන් මහත් වෙලා ආරලා නිකන් මූණ දිහා බලපුවාම හිතේ දහසකුත් ප්‍රශ්න. ඉතින් කොහොමද කියලා මමනේ මන්ද ඔය ඉන්නවා. හරි වෙහෙසකර ප්‍රතිචාර. මට හරි විස්මයක් දැනුණා අර යුවළ. හරි නිරෝගී දෙදෙනෙක් හැටියටයි මම දැක්කේ. හරි ප්‍රසන්න බවක් ඒ දෙදෙනගේ ඇවතුම් පැවතුම් වලින් මට දැනුණා. මම ඉතින් ඕවා ටිකක් නිරීක්ෂණය කරන නිසා මම උවමනාවෙන් ඒ දෙන්න දිහා බැලුවා. ඒ දෙන්න ගිල කෑම බෙදාගත්ත හැටි, ඇවිල්ලා වාඩි වෙච්ච හැටි, කාපු හැටි, ඒ දෙදෙනා එකිනෙකා කෙරේ අවධානයෙන් කාලය ගත කරපු හැටි, ඒගොල්ලන්ට දරුවෝ 3 දෙනෙක් ඉන්න බව මම දැනගත්තා. හරිද? ඒතර වැඩිමල් දරුවා විවාහත් වෙලා. හරිද? ඉතින් ඒ දෙදෙන දිහා බලපුවාම මට අර තෘප්තිය කියන එක ඇස් දෙකට පෙනුණා. සතුට කියන එක ඇස් දෙකට පෙනුණා. ඉතින් මට හිතෙනවා මේක ඇතුලේ තියෙන මහ විශාල කතාවක්. එතකොට මේ අවධානය කියන එක බාහිර වශයෙන් ඇතිවන දෙයක් තමයි සැබෑවටම. හැබැයි ජීවිතේට ඒක අභ්‍යන්තර වශයෙන් ඇති කරගන්න අවධානය කියන එක තමයි අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. මම පෞද්ගලිකව දරන මතය තමයි සාහිත්‍ය කියවීමට අවශ්‍ය වන්නේ මේකටයි. වික්‍රමසිංහ මහතා කියනවා බණකතා සාහිත්‍ය කියන පොතේ 200ක් අවුරුද්දක් ජීවත් වීමෙන් ලැබිය හැකි අත්දැකීම් ලබන්න පුළුවන් එකවරක් ජාතක පොත කියවීම. ඊට වඩා උසස් ජීවිත අවබෝධයක් ලබන්න පුළුවන් උසස් සාහිත්‍ය පරිශීලනයේ. ඒකෙන් කියවෙන්නේ අපිට ජීවිත කාලය තුළ ඇසුරු කරමින් හඳුනා ගන්නට ලැබෙන්නේ කී දෙනාද? සමහරලාට එක යහනේ දීර්ඝ කාලයක් ජීවත් වෙන ස්වාමි පුරුෂයා භාර්යාව හඳුනාගෙන නැහැ, භාර්යාව ස්වාමි පුරුෂයව හඳුනාගෙන නැහැ. අපිට සාහිත්‍යයෙන් සකලවිධ මිනිස් චරිත හඳුනා ගන්නට පුළුවන්. මිනිසුන්ගේ විවිධ ගති පැවතුම් හඳුනා ගන්නට පුළුවන්. මිනිසුන්ට කේන්ති යන හැටි, මිනිසුන් තුළ දයාව, කරුණාව, මෛත්‍රිය ඇතිවන හැටි, උපකාරශීලී භාවය, මිනිසු ප්‍රචණ්ඩ වන මිනිස් ගති පැවතුම් අපට හඳුනා ගන්නට පුළුවන්. එතකොට අවබෝධ කර ගැනීම කියන එක අපට නීති රීති වලින් කරන්නට බෑ. ඒක දෙදෙනෙක් කෙනෙක් අනිකා කෙරේ දක්වන පොඩි කැපකිරීමක් උඩ තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඉතින් ජීවිතාවබෝධයකින් වියුක්ත කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අද හරි ඉක්මනට ගැටුම් ඇති වෙනවා. හරිද? නීතියෙන් වෙන් වෙන්න කල්පනා කරනවා. මට මේ රටේ වැදගත් පුද්ගලයෙක් දවසක් පිළිසඳරක එදිලා ඉන්න වෙලාවක කියනවා, එතුමා එයාගේ තාත්තගෙන් දවසක් ඇහුවලු, තාත්තේ අම්මයි යුවයි කවදාක්වත් කිසිම දෙයකට රණ්ඩු වෙලා එහෙම නැද්ද? තාත්තා hina වෙලා කිව්වලු, ළමයා කොයි ගෑණී මිනිහයි අතරද පොඩි පොඩි ප්‍රශ්න ඇතිනවන්නේ. ඔයාගේ අම්මයි මායිත් මිනිස්සුයෝ, අපි අතරත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. හැබැයි අපි කවදාවත් අපේ ප්‍රශ්න ඔයාලා ළඟ තියාගෙන निराකරණය කරගන්න කල්පනා කළේ නැහැ කියලා කිව්වා. මට මේක පිටු ගානක් විවරණය කරන්න පුළුවන් ගැඹුරු කතාවක්. එතන කෙනෙක් අනිකා කෙරේ දක්වන ගෞරවේ නීති. දැන් බලන්න එතන අර දරුවන් ගැන දෙදෙනෙක් තුර තිබිච්ච හැඟීම. ඒක හරි ගැඹුරට මට පෙනෙනවා. මොකද අම්මයි තාත්තයි රණ්ඩු වෙන්න පටන් ගත්තොත් ඒකේ පීඩණයට පත්වන චරිතය තමයි දරුවා. දරුවා මේ කිසි දෙයකට වග කියන්න ඕන පුද්ගලයෙක් නෙමෙයි. දරුවෙක් කැමති අම්මයි තාත්තයි සමගියෙන් සමාදානෙන් ඉන්න තැන ජීවත් වෙන්න. එතන අර අතන තියෙන වැදගත්ම දේ තමයි පුද්ගලයා කියන දේ අපි ඔයාලා ළඟ තියාගෙන ඒව निराකරණය කරගන්න ගියේ නැහැ. දැන් මනෝවිද්‍යාත්මකව මේක දිහා බලනකොට පේන දේ තමයි ඒ ප්‍රශ්නය ඒ වෙලාවේ निराකරණය කරගන්න නොයාම කියන හේතුව උඩ ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන් කියන එක.